වැලිඔය ප්‍රදේශයේදී වයස අවුරුදු 4 මාරක දැරියකට පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන කුකුල් චමින්ද නැමැත්තා ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් ලබන 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පදවිය සංචාරක මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. දැරියට පහර දුන් සුළුපියා සහ ඔහු සමග සිටි කාන්තාවන් දෙදෙනා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු සැකකරුවන් 5 දෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගැනුණේ පුල්මුඩේ අසිරිමලේ ප්‍රදේශයේදී. වැලිඔය සම්පත්නුවර කල්යාණපුර ගම්මානයේ නිවසකදී කුඩා දැරියකට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියකට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණු දර්ශන පෙළක් දසත නිවුස් ඔස්සේ අප ඊයේ විකාශය කළා. සිද්ධිය සම්බන්ධයෙන් වැලිඔය පොලිස් නිලධාරීන් කඩිනමින් විමර්ශන ආරම්භ කර තිබුණද සැකකරු ඇතුළු පිරිස එවන විටත් එම ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණා. දැරියට පහර දුන් ප්‍රධාන සැකකරු සොයා මොළතිව් කොට්ටාෂ අපරාධ විමර්ශන අංශය සහ පුල්මොඩේ පොලිස් විශේෂ කාර්ය බල කඳවුරේ නිලධාරීන් මෙහෙයුමක් දියත් කර තිබුණේ ඒ අනුවයි. එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස අරිසිමලේ ප්‍රදේශයේ සැඟව සිටි 45 හැවිරිදි කුකුල් චමින්ද නැමැත්තා අදාළියම අත්අඩංගුවට ගැනුණා. දැරියට පහර දීමට ආධාර අනුබල දීමේ චෝදනා මත 37 හැවිරිදි සහ 46 හැවිරිදි වියේ පසු කාන්තාවන් දෙදෙනාද එහිදී අත්අඩංගුවට ගැනුණා. සැකකරු මුණසිංහ කොඩි කාර්ලාගේ චමින්ද කියලා පුද්ගලෙක් වයස අවුරුදු 45ක මොහු මේ පොල්මල කුඩා කියන ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියා. මේ සැකකරුත් ඒ වගේම ඒ සැකකරු සමග තව කාන්තාවන් දෙදෙනෙකුත් මේ පහර කැමට ලක් වූ දැරිවිය සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ සහාය ලබාගෙන මේ සැකකරුගේ ජංගම දුරකථන ඔස්සේ පරීක්ෂණ පවත්වලා ඔහුව ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගත්තා. මීට අදාළව මේ සැකකරු සමග සිටි කාන්තාවන් දෙදෙනත් අත්අඩංගුවට ගත්තා. මේ දෙදෙනාම සැකකරුගේ අනියම් බිරිඳන් වශයෙන් තමයි දැනට අනාවරණය වෙලා තියෙන්නේ. මේ වරද පිළිබඳව දැන දැනම නවාතැන් දීපු පුල්මුඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා සැකකරුවන් සමග. ඊට අමතරව තව කාන්තාවක් අත්අඩංගුවට ගත්තා. ඒ කාන්තාව මෙම සිදුවීම සිදුවන ස්ථානයේ රැඳී සිටියා. නමුත් ඒ සම්බන්ධව පොලිසියට හෝ කිසිම දැනුම් දීමක් කරේ නැති නිසා ඒ තොරතුරු අසන් කිරීම සහ මේ සිද්ධියට ආධාර අනුබල දීම කියන චෝදනාව යටතේ සැකකරුගේ අනියම් බිරිඳවරුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ තොරතුරු අසන් කිරීම සහ මේ කාරණයට ආධාර අනුබල දීම කියන චෝදනාව යටතේ. ඒ වගේම තමයි අපරාධයෙන් පසුව මොහු මේ ත්‍රිරෝද රථයකින් තමයි පලා ගිහිල්ලා තිබුණේ. මේ ත්‍රිරෝද රථයත් පොලිස් භාරයට ගෙන තියෙනවා. අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබට දරුවන් කූරත්වයට පත්වන ආකාරයට වෙන සිදුවීම් පිළිබඳව ඔබට තොරතුරු තියෙනවා නම් වහාම පොලිසියට දැනුම් දෙන්න 1119 දුරකථන අංකය තියෙනවා. 1019 දුරකථන අංකය තියෙනවා. 011244444 කියන දුරකථන අංකය තියෙනවා. මේ දුරකථන අංක වලින් දැනුම් දීමේ හැකියාව තියෙනවා. ඒ නිසා දරුවන් මේ ආකාරයට බින්දම් බවට පත්වන අවස්ථාවන් ඔබ දකිනවා නම් කරුණාකරලා පොලිසියට දැනුම් දීම කරන්න. අපි ඊටම අගය කරනවා මේ සැකකරුගේ උගේම දරුවෙකු විසින් වයස අවුරුදු 20ක තරුණයෙක් ඔහු තමයි මේ පහර දීමට විරුද්ධ වෙලා ඔහු ඒ වීඩියෝ ගත කරන්නේ. මොකද ඔහු දකිනවා මේ දරුවට පහර දෙනවා. එපා කිව්වට ඔහුගේ පියා ඒ නතර කරන්නේ නැති නිසා ඔහු ඒ වීඩියෝ කරනවා. වීඩියෝ කරලා ඒ අදාළ තොරතුර පොලිසියට ලබා දීමට ඔහු යම් කිසි ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඒ වගේම ඔහු සමාජ මාධ්‍ය ජාලවලට යොමු කරනවා. ඒ තුලින් තමයි මේ දරුවාට පහර දීම අනාවරණය වුණේ. එසේ නොවන නම් තවදුරටත් මේ දරුවා මේ පුද්ගලයාගේ පහර කමින් මේ නිවසේම ජීවත් වීමට ඉඩ තිබුණා. අවසානයේදී සමාජයට ජීවිතේ පවා හිමින ආකාරයට කටයුතු සිදු වෙනට ඉඩ තිබුණා. ඔහුට විශේෂයෙන්ම පොලිසිය මගින් විශේෂ ත්‍යාගයක් ලබා දීමට පොලිස්පතිතුමා යෝජනා කරලා තියෙනවා. ඒ සඳහා අපි මේ වන විට කටයුතු සූදානම් කරනවා. පහර කැමට ලක් වූ වයස අවුරුදු 4 මාරක දැරිය පොලිස් භාරයට ගත් අතර පසුව මොළතිව් අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරුණා. අනතුරුව සැකකරුවන් 5 දෙනා පදවිය සංචාරක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා හමුවට ඉදිරිපත් කළා. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් ලබන 19 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. මේ අතර පහර කැමට ලක් වූ සිව් හැවිරිදි දැරිය අනුරාධපුර පරිවාස මධ්‍යස්ථානයක් වෙතට යොමු කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මීළඟ නඩුවාරයේදී අදාළ දැරිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැනුම් දුන්නා. දසත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න.
දසත YouTube නාලිකාව subscribe කරන්න.